මීළඟට අපි කතා කරමු මේ කෘතිම බුද්ධි එහෙමත් නැත්නම් AI තාක්ෂණය සම්බන්ධ කරගෙන කොහොමද මේ වංචා හඳුනාගන්නේ කියලා. ඔව්. මේකට මම මේ පසුබිම් පොඩ්ඩක් කියන්නම් මේකට හේතුව අපි මේ වගේ දෙයක් කරන්න ඕස්ට්‍රේලියාවේ 2015 16 17 18 ඔය අවුරුදු 4 5 ඇතුළත විශාල ආන්දෝලනයකට ලක් වෙච්ච දෙයක් තමයි බැංකු වලින්. හිතාමතර ලොකු කම්පැනි වලින් මිනිස්සුන්ව වංචා කරනවා කියන එක. බැංක් විශේෂයෙන්ම ඒ කාලේ හිටපු රජය රෝයල් කමිෂන් එක. ඒ කියන්නේ මේ පාර්ලිමන්ට් සිලෙක්ට් කමිටි කියන්නේ අන්න ඒකක් දාලා ඔක්කොම ප්‍රධාන බැංකු ටික ගෙනලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒගොල්ලන්ට දඬුවම් මේ ෆයින් එකක් ගැහුවා. ලොකු ෆයින් ගෙවන්න උනා ඒගොල්ලන්ට. ඒකේ වෙලා තියුනේ ඒගොල්ලෝ ලෝන් දීලා තියුණා. ලෝන් ගෙවන්න බැරි මිනිසුන්ට. හොයලා බලන්න නැතුව ඒගොල්ලන්ගේ ආදායම් ඔක්කොම මේ විකෘති කරලා බොරු ආදායම් දාලා වැඩිපුර ලෝන් දීලා. ඒකට හේතුව ඒ එහෙම වැඩ කරන සේවකයන්ට හම්බෙන බෝනස් එක නිසා. ඒක අපේ රටේ තියෙන හැම රටකම තියෙන ප්‍රශ්නයක් ඕක. ඉතින් ඒක දැන් බැංකුවල වැඩ කරන සේවකයෝ ගණන් ලක්ෂ ගණක් ඉන්නවනේ. ඔය එක එක්කෙනාම අපිට මොනිටර් කරන්න බෑනේ වන් බයි. ඉතින් අපි ඒ කාලේ කල්පනා කරා කොහොමද ඒ වගේ එකකට මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ කියන්නේ. කියලා තමයි මේ බලමු අපිට ඒක බලන්න පුළුවන්ද කියලා වීඩියෝ එකේ අර පොඩි මේ එකක් අපි හදපු ටූල් එක. මේක අපි කියන්නේ ස්පයිඩර් ටූල් කියලා. ස්පයිඩර් නෙට් එක. ඒ කියන්නේ ඕකෙන් ඔක්කොම දත්ත හරහා වෙන හැම ගනුදෙනුවක්ම ඕකට එනවා ඊට පස්සේ. ඊට පස්සේ ඒකේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අපි ඕක එන හැම ගනුදෙනුවක්ම මේ කාණ්ඩ තුනකට වර්ග කරනවා. පළවෙනි එක කිසිම සැකයක් නැහැ. මේක ආදායමත් හොඳයි. මෙයාට ණයක් ගන්න පුළුවන් එක්කෙනෙක්. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක පළවෙනි කැටගරි එක. දෙවෙනි කැටගරි එක තමයි මේකේ වංචාවක් වෙලා තියෙනවා කියලා ඒක කෙලින්ම ඉන්වෙස්ටිගේටර්ට යනවා ඒක. ඉන්වෙස්ටිගේටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගිහලා ඉන්වෙස්ටිගේට් කරලා ඒගොල්ලන්ගෙන් ඇක්ෂන් ගන්න ඕනේ. ඇක්ෂන් ගන්නවා. තුන්වෙනි එක ඔය දෙපැත්තටම නැතිව තියෙනවනේ. සමහරට වංචාවක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒවටත් වෙනම ටීම් එකක් මැනුවලි පොඩ්ඩක් බලනවා. දැන් කෘත්‍රිම බුද්ධිය තමයි ඒ ඔක්කොම ටික ගොනු කරලා දෙන්නේ මේ ටික කරන්න කියලා. දැන් එහේ ඒක මේ ඇක්චුවල් ඒ කියන්නේ රියල් ටයිම් වැඩ කරනවා. රියල් ටයිම් වැඩ කරනවා. ඉතින් අපි ඔක බැංකුවල විතරක් නෙමෙයි තව ආයතන වල මට නම් කියන්න අමාරුයි ඒගොල්ලන්ගේ ආයතන හින්දා දෙtti බැංකුව ටෙලිකොම් කියන්නේ අපේ රටටත් ගන්න පුළුවන් මේක කියන්නේ. විශේෂයෙන්ම මගේ දැන් මේක ඔබ යෝජනා කරන විදිහට මේක යන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකනේ. ඒ වගේ ආයතනයකට එහෙම නැත්නම් තම තමන් මේ දැන් මේක අපේ පාවිච්චි වෙන්නේ බැංකුවල ඒගොල්ලෝ වෙනම කරන්නේ. ඒගොල්ලන්ගේ බැංකු දක්වද දත්ත දෙන්න බෑනේ පිටට. ඒක නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා හැම බැංකුවක්ම තම තමන් වෙන වෙනම. මොකද අපේ රටේ මේක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ රටේ ගොඩාක් නගරවල ගොඩනැගිලි තීරුමන් නැතුව හැදිලා තියෙන්නේම මේ දේ නිසා. අර කියන වගේ බෝනස් එක හරි මොනවා හරි ගන්න බැරි කෙනෙකුට ඇතන මෙතන බිස්නස් ඔපචුනිටි එකක් නැහැ. නමුත් ඇතන බිල්ඩින්ග් එකක් හදන්න යෝජනා කළා. ඉතින් ඒවට මේ ටූල් එක ගොඩක් වැදගත්. මේ වගේ ටූල් ඇත්තටම මේ වගේ ටූල් මේ වගේ ටෙක්නොලොජිය පාවිච්චි කළා ඒ වගේ දේවල් ඇත්තටම කරන්න පුළුවන් දෙයක් තියෙනවා ලංකාවේ.